අද සාකච්ඡා කරන්නේ භාෂාව පිළිබඳව. එකම භූමි ප්‍රදේශයක් තුල එකම ජාතියකට අයත් භාෂාවක් තිබුණද ඒ යටතේද උපභාෂාවන් තිබිය හැකිය. අපෝ ප්‍රශ්නේ කියනවා නම් එක භූමි ප්‍රදේශයක එක ජාතියකට අයත්වද ඒ යටතේ තවත් උපභාෂාවන් තිබිය හැකිය. ප්‍රධාන වශයෙන් මෙයට හේතු වෙන කරුණු හතරක් තියෙනවා. එකක් තමයි ජීවන වෘත්තිය අනුව උපභාෂාවන් තිබෙන්නට පුළුවන්. පාරිසරික වෙනස් වීම අනුවත් මේ වගේ උපභාෂාවන් වෙනස් වන්න පුළුවන්. ආගමික වශයෙන්ුත් බාහිර සංස්කෘතික බලපෑම් මතිනුත් මේ උපභාෂාවන් බිහි වෙන්න පුළුවන්. අපි දැන් මේ එක් එක් ක්‍රමයන්ට නැත්තම් වර්ගයන්ට අනුව කොහොමද උපභාෂාවක් බිහි වෙන්නේ කියලා බලමු. ජීවන වෘත්තිය අනුව උපභාෂාවක් නිර්මාණය වෙනවා. කොහොමද අපි ධීවර වෘත්තිය කියන්නේ ගම්ම? තෙප්පම, එතකොට ඔරුව, වාරකම්, වඩදිය, බාදිය මේ වාගේ වචන ඔවුන් සෑම විටම විවහාර කරනවා. ඊට පස්සේ අපි ගොවියන් ගම්මු. ඔවුන්ගේ ඒ වෘත්තිය අනුව ඒ මොහොතේ තමම කාර්යයේදී භාවිත කරන තවත් එවන් වූ උපභාෂාවන් තිබෙනවා. දැන් අපි කමත ගන්නවා. බැත, මැඩුවම්, බෝල්ලත්, හරක බාන, ඊළඟට විපාගනම, ඊළඟට පූ කරනවා, ඊළඟට බොල් අරිනවා. මේ වාගේ වචන බොහොමයක් මේ වෘත්තියත් එක්ක තියෙනවා. ඒ කුෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය කියන වෘත්තීන් දෙක අනුව උපභාෂා සහ උපභාෂාවත් තුළ භාවිතා වන වචන. ඊළඟට අපි බලමු පාරිසරික වෙනස්කම් අනුව කොහොමද මේ උපභාෂාවන් බිහි වෙන්නේ කියලා. ඔබ සරලව දන්නවා දකුණ සහ උඩරට කියලා නැත්තම් බෙදීමක් යම් ආකාරයකින් උපකල්පනය කරොත් කෑවැයි, බීවැයි, ගියයි, එන්නේයි, දොඩන්නේයි මේ වගේ වචන දකුණු පළාතේ භාවිතා වෙනවා. ඒ වගේම නුවර, කුරුණෑගල, ඒ වගේ අනුරාධපුර, ඒ වගේ අර ප්‍රදේශයන් තුළ ඊට වඩා වෙනස් ආකාරයක වචන භාවිතයක් තියෙනවා. ඒ කියන්නේ කන්ට, පොන්ට, යන්ට, ඉන්ට ඒ වගේ වචන අනිත් ප්‍රදේශවල භාවිතා වෙනවා. ඊළඟට දැන් මයංගනේ වගේ ප්‍රදේශයක් තුළ ඉන්න සාමාන්‍ය ජනයා අතරත් උඹැහැ, මොකැ, බොන්නේ, බොන්නේ, මුන්නේ ඒ වගේ වචනත් භාවිතා වෙනවා. ඒ වගේම මේ භාෂාව තුළ උපභාෂාවක් නිර්මාණය වීමට ආගම බලපාන. අපි සාමාන්‍යයෙන් බෞද්ධාගමේ වේවා, ක්‍රිස්තු ධර්මයේ අදහන අය වේවා, ඒ අයගේ තිබෙනවා ඒ අවස්ථාවේදී භාවිතා කරන වෙනම වචනමාලාව. දම් උපභාෂාව. මෙහෙම ගමු, පන්සල, හාමුදුරුව වඩිනවා, දානි දෙනවා, කෑම වළඳන, දානි වළඳනවා, මේ වාගේ වචන භාවිතා වෙනවා. පාංශු කූලය, ගිලම්පස, මේ වාගේ බොහෝ වචන මේ උපභාෂාවක් ලෙස බෞද්ධ ආගම මුල් කරගෙන භාවිතා වීමක් දක්නට ලැබෙනවා. ක්‍රිස්තියානි ආගම ගත්තාම පව් සමා කරනවා, ඊළඟට බෞතිස්ම කරනවා, ඊළඟට දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා, ඊළඟට ගීතිකා ගායනා කරනවා. සාමාන්‍යයෙන් අපි ගීතයක් ගායනා කරනවා. නමුත් පල්ලිය තුල භාවිතා වෙන්නේ ගීතිකා. පල්ලිය තුල යම් ගායනයක් කරනවා නම් ඒක ගීතිකා ගායනයක් වෙනවා. ඊළඟට මේ බාහිර සංස්කෘතික බලපෑම් නිසා
තවත් බොහෝ උපසංස්කෘතීන්ගෙන් වචන බොහොමයක් සහ උපභාෂා බොහෝපයක් භාවිතා වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට බටහිර ජාතීන් අපේ රට ආක්‍රමණය කරාට පස්සේ ඔබ දන්නවා පෘතුගීසීන් නිසා සිංහල භාෂාවට එකතු වචන, ඉංග්‍රීසීන් නිසා එකතු වචන, ඒ වගේම ලන්දේසීන් නිසා අපේ සිංහල භාෂාවට එකතු වචන බොහොමයක් ඔබ අපි දන්නවා. අල්මාරි, ඊළඟට යන්න, එන්න, කන්න, බොන්න කියන වචන මං හිතන්නේ වයඹ පළාතේ භාවිතා වුණේ ද්‍රවිඩ බලපෑම් හේතු කොටගෙන. කියන්නේ ද්‍රවිඩ සංක්‍රමණිකයන් අතීතයේදී තිබූ සංක්‍රමණිකයන්ගෙන් සහ ඒ ද්‍රවිඩ ජනතාවගෙන් මේ වයඹ පළාතේ භාවිතා වෙලා තිනවා යන්න, බොන්න, එන්න, කන්න කියන වචන. මේ වාගේ ජීවන වෘත්තිය අනුව, පාරිසරික වෙනස් වීම අනුව, ආගමික වෙනස් වීම අනුව, බාහිර සංස්කෘතික බලපෑම් අනුව එකම ප්‍රදේශයක එකම ජාතියක එකම භාෂාවක් හදාරන නැත්තම් භාවිතා කරන මොහොතේ ඒ යටතේත් තවත් උපභාෂාවන් බිහි වෙනවා කියන එක ඔබට දැන් පැහැදිලි. දැන් අපි ගමුකෝ නැවතවතක් ආගමික වෙනස්කම් කියලා, ආගමික හේතුන් නිසා උපභාෂාවක් එකතු වෙනවා කියලා. එතකොට මේ ක්‍රිස්තියානි ආගමේදී කොන්තය, කුරුසිය, ඊළඟට සත්ප්‍රාසාද ලැබෙනවා මේ වගේ වචනත් තියෙනවා. මම හිතන්නේ බෞද්ධ ආගමේ නම් බොහොමයක් වචන තිබෙනවා මේ උපභාෂා වශයෙන් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් තියෙනවා. සම්පූර්ණයෙන්ම පන්සලේදී භාවිතා කරන වචන මාලාව තනිකරම උපභාෂාමයක් නැත්තම් ඒකට අයත් වූ උපභාෂාමය වචන සහ භාවිතයන් තමයි සිද්ධ වෙන්නේ. මම හිතනවා අද මේ ප්‍රශ්නයට පිළිතුර, ඒ කියන්නේ එකම භූමියක එකම ජාතියකට අයත් භාෂාවක් තිබුණද ඒ යටතේ තවත් උපභාෂාවන් තිබේ කියන එක තමයි ප්‍රශ්නය. ඒකට පිළිතුර දැන් ප්‍රමාණවත් ඇති කියලා මම විශ්වාස කරනවා.